सुबह मध्याह्न कोबेक्वाने स्वाधीन रूपवाहिनी मध्याह्न प्रधान प्रवृत्ति विकाशय समगई प्रथमेन प्रवृत्ति शिरस्थल මැතිවරණයට සෞඛ්‍ය මාර්ගෝපදේශන දෙන්න සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් සූදානමින් මනාපේ දිනය කවදාද මැකෝ හදිසි සාකච්ඡාවක යහපාලනයේ රහස් රසක් හෙළි කරන්න සේනාධිපති අදත් පරිගණීම් කොමිසමට රටින් ආ අයත් එක්ක ඊයේත් 40ක් හමු වෙයි කොරෝනා රෝගීන් ගණන 1683ක් වෙයි පොසොන් උත්සවය නිවසේ සිටම සමරන්න මල්වතු අස්කිරි පාර්ශ්වයන්ගෙන් විශේෂ ඉල්ලීමක් ට්‍රම්ප්ගේ ඇඳිරියත් නොතකා දහස් ගණන් කළු ඇමරිකානුවන් පොලිසියට එරෙහිව දැවැන්ත විරෝධතාවල දේශීය ප්‍රවෘත්ති මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ අද දිනේදී එළිදක්වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා. ඊට අවශ්‍ය සියලු කටයුතු මෙවන විටත් සූදානම් කර ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මැතිවරණ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය කරන මාර්ගෝපදේශ මෙවන විට අප විසින් සකස් කරලා තියෙනවා. මෙහිදී මෙම මාර්ගෝපදේශ සකස් කිරීමේදී දිගින් දිගට මැතිවරණ කොමසමේ නිලධාරීන් අපගේ නිලධාරීන් සමග සාකච්ඡා කරමින් අවස්ථා විශ්ලේෂණයට ලක් කරමින් තමයි කටයුතු කරලා තියෙන්නේ. මේ අනුව මැතිවරණ ක්‍රියාවලිය බාධාවකින් තොරව පැවැත්වීම සඳහා අවශ්‍ය කරන මාර්ගෝපදේශ දැන් අද දින නිකුත් කිරීම සිද්ධ වෙනවා. දේශපාලන පරිගණීම් පිළිබඳ ස්වාබැලීමේ ජනාධිපති කොමිසම හමුවේ ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා තුන්වන දිනටත් අද පෙනී සිටියා. ඔහු මෙවන විටත් එම කොමිසම හමුවේ ප්‍රකාශ ලබා දෙමින් සිටිනවා. කොමිසම හමුවේ පෙනී සිටීමට පෙර නිශ්ශංක සේනාධිපති මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. රූපවාහිනිය වල පෙන්වන්න ඇයි මේක නාවික හමුදාවෙන් ව්‍යාපෘති එක අධීරයක් අපට දුන්න මුදල් ලම්බ කරගන්න කියලා හිටපු ගරු ආරක්ෂක ලේකම් ගොඩබර රාජපක්ෂ මහත්මයාට චෝදනා කරා සහ ඔහුව අප කීර්තිරපත් කරන්න උත්සාහ කරා. ඔහුගේ එම කරපු චෝදනා වලින් මම ඔහුව එසේ වූ නොකළ බවට ඔප්පු කරන්න මෙන්න මේ ලිඛිත ශාක්තිය ඉදිරිපත් කරා. මේ තමයි නාවික හමුදාවේ ගාලු බරායේ ෆ්ලෝටින් ආමරිය පවත්වන්න ඉස්සලා තිබ්බ සාකච්ඡාව. අර්ජුන මම දැක්කද ඊයේ පෙරදා කියනවා මේක නාවික හමුදාවෙන් ගලවලා අපිට ලාභ ලැබීම ලබා දුන්නේ කිව්වා. කිව්වේ පට්ටපල් බොරුවක්. මම ඔහුට අභියෝග කරනවා හැකිනම් ඒ කියපු දේ ඕනෑම විද්‍යුත් මාලිකාවට මගෙත් සමග ඔප්පු කරලා පෙන්නන්න විනාඩි 5කින් ඔහු මේ කියපු බොරුව මම ලංකාවටම ඉදිරිපත් කරනවා. මේ අතර සේවය අත්හිටුවා ඇති ගේ මහතාද දේශපාලන පරිගණීම් පිළිබඳ ස්වාබැලීමේ ජනාධිපති කොමිසමට පැමිණියා. ඒ මහතා මේවන විට එම කොමිසම හමුවේ ප්‍රකාශ ලබා දෙමින් සිටින බවයි එහි සිටින අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. මෙරටින් හමු වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1683 දක්වා ඉහළ ගියා. ඒ ඊයේ දිනේදී නව ආසාදිතයන් 40 දෙනෙකු සුව ගැනීමත් සමගයි. ඊයේ දිනේ සොයාගත් නව ආසාදිතයන් 40 දෙනා සමග මෙරටින් හමු වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1683 දක්වා ඉහළ යද්දී සුවේ ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 823ක් බවයි සෞඛ්‍ය අංශය පවසන්නේ. තවත් රෝගීන් 849 දෙනෙකු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලැබනවා. පුද්ගලයන් 84 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවන අතර මෙරටින් වාර්තා වේදී කොරෝනා මරණ සංඛ්‍යාව 11ක්. ඊයේ දිනේ වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 40 දෙනාගෙන් 32 දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටි පුද්ගලයන් බවයි යුද හමුදාපති ලුතනන් ජෙනරාල් ෂවෙන් රසිල්වා මහතා ප්‍රකාශ කළේ. ඊයේ දිනේ ශ්‍රී ලංකාව තුළ සොයාගත් ආසාදිතයන් සංඛ්‍යාව 40ක් හැටියට වාර්තා වෙන්නේ. ඒ 40න් 32 දෙනෙකුම විදේශ රටවලින් ශ්‍රී ලංකාවට පැමිණිය අයවලුන්. ඒ 32 දෙනා අතර 27 දෙනෙක් කටාර් රාජ්‍යයෙන් පැමිණි අයවලුනුත් එක්කෙනෙක් රුසියාවෙන් එක්කෙනෙක් ඩුබායි රාජ්‍යයෙන් සහ 3 දෙනෙක් කුවේට් රාජ්‍යයෙන් හැටියටයි වාර්තා වෙන්නේ. ඊට අමතරව 7 දෙනෙක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ රණවිරුවන් වාර්තා වෙනවා. ඒත් එක්කම එක් පුද්ගලයෙක් නාවික හමුදාවක ටයර් පවුලක නිරෝධායනයෙන් සිටපු පුද්ගලයෙක් හැටියට තමයි වාර්තා වෙන්නේ. නිරෝධායන මධ්‍යස්ථාන 43ක් යටතේ 5273 දෙනෙකු අද වන විට නිරෝධායන වෙමින් පවතිනවා. ඒත් එක්කම 11669 දෙනෙකු නිරෝධායන කටයුතුමින් කළා පිටත්ව ගොස් තිබෙනවා. මේ අතර මුග ආවරණ භාවිතය පිළිබඳවද නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් මහජන සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය අදහස් දැක්වුවා.
विविध क्रियाकारकम क्रीडा इवागेम मंतीरुवल एविदिन अवस्थावल व्यायाम किरीमेदी मुआवरण्यक पलंदिन्न एपा ओबट ऑक्सीजन अवश्य वेनवा निवसे सिटिन विटा गेवत्ते सिटिन विटा किसीम अवस्थावकदी मुआवरण पलंदिन्न एपा ए ओब ए हुंद वार्ताश्रय लबा गन्न कटयुतु करन पोदु प्रवाहण्यक भाविता करन विट ओबट मुआवरण्यक पलंदिय हकी ओब बैंकुवट यनवा नम इवागेम ओब वेलंद सलकट यनवा नम ओब बडु बाहिरादिय मिलदी गन्न अवस्थावकदी ओबट मुआवरण्यक पलंदीम कल हकी कार्यालय तुलदी ओब तनिवम වැඩකරන වෙලාවට මුව ආවරණේ ඉවත් කරලා හොඳින් හුස්ම ගනිමින් රාජකාරී කටයුතු කරන්න රැස්වීමකට යනවා නම් කණ්ඩායමක් සමග එකතු වෙන එවැනි අවස්ථාවකදී මුව ආවරණයක් පළඳින්න පුළුවන්. ඊයේ දිනේ නාවික සමාජිකයන් නව දිනක සුවය ලබා පිටව ගියා. ඒ සමග නාවික හමුදාවේ කොරෝනා ආසාදිත වී සුවය ලැබූ පිරිස 418ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි නාවික හමුදා මූලස්ථානය සඳහන් කළේ. ඊයේ දිනේදී සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලංකිකයන් 291 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කිරීමට පියවර ගනුණා. විදේශවල සිට පැමිණෙන්නන් ක්‍රමවත් නිරෝධායනයට ලක්කර අවසන් වන තෙක් විදේශවල රැඳී සිටින ශ්‍රී ලංකිකයන් මෙරටට රැගෙනීම ක්‍රමානුකූලව සිදු කරන බව විදේශ සේවා සම්බන්ධතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අඩ්මිරාල් ජයනාත් කොළඹගේ මහතා ප්‍රකාශ කළා. විදේශ රටවල සිට පැමිණි කුවේත් කටා दुबई राज्य वलिन फैमिनी विशाल पेरिसा कोविड आसादितयन कियला हंदुन्नगेन तियेनवा हेतुव निसा अपगे सौख्य डिपार्टमेंटुवट निरोधायन मध्यस्थान संबंधीकरणे करण युद्ध हमुदावट मे अवस्थावेदी इताम अधिक वेडबारयक एवरी तिबेनवा मे पिरिसट दैन प्रतिकार करन्न ओने एकेन वेनमम रोहल ओने आयट प्रतिकार करन्न ए खटयुतु वलट दनट तियेन आरोग्यशाला देकक हरवला तियेनवा हंबन्तोट सह तेलदिनी मे प्रमाणय यम किसी आकारयकट सहने सौख्य आरक्षा शक्ति मत अमेरिका राज्य द्रव्यमय आधार वौनियां ජාත්‍යන්තර සංවර්ධනයේ සඳහා වූ ඇමරිකා ආයතනයේ භාර දුන් මෙම උපකරණ වලට උෂ්ණත්වයේ මනින උපකරණ, මෝහා මුඛ ආවරණ, විෂබීජ නාශක ඉසින යන්ත්‍ර ආදී ඇතුළත්. පාකිස්තානයේ ලාහෝර් නගරයේ පුද්ගලයන් 670,000කට පමණ වෛරසය ආසාදනය වීමේ අවදානමක් පවතින බව එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. මිලියන 12ක් පමණ පිරිසක් ලාහෝරේ වාසය කරන අතර 27,000කට පමණ වෛරසය ආසාදනය වී තිබෙනවා. නගරයේ තුල වෛරසයේ නොමැති ස්ථානයක් නොමැති බවයි සෞඛ්‍යංශ තව දුරටත් නිවේදනය කරන්නේ. COVID-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මෙවැනි විට ලොව පුරා 64,52,422 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලැබ ඇති රෝගීන් සංඛ්‍යාව 30,67,681ක්. වෛරසයේ ආසාදනය හේතුවෙන් මරණ 382,481ක් වාර්තා වෙනවා. රටවල් හා ස්වයංපාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. නව්‍ය කොරෝනා වෛරසෙන් තවමත් වැඩිම බලපෑමට ලක් වෙත්තේ ඇමරිකාවයි. ඊයේ වාර්තා වූ ආසාදිතින් 21,882ත් සමග එරට ආසාදිතින් සංඛ්‍යාව 119කට ආසන්න වෙනවා. කෙසේ වුවද දිනකදී එරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 16 සීමාවේ පවත්නා බවයි සෞඛ්‍යංශ සඳහන් කරන්නේ. ලතින් ඇමරිකාවෙන් වැඩිම කොරෝනා මරණ සිදු වූ රට බවට බ්‍රසීලිය පත්ව තිබෙනවා. ගත වූ පැය 24ට වාර්තා වූ මරණ 1262ත් සමග එරට සමස්ත මරණ සංඛ්‍යාව 31,000 ඉක්මවා ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ. මෙවන විට ආසාදිතයන් සංඛ්‍යාව 50,60,000කට ආසන්න වුවද රියෝ ද ජනේරෝ නගරය යළි විවෘත කිරීමට බලධාරීන් පියවරගෙන තිබෙනවා. යුරෝපා රටවල සිට නිරෝධායනය වීමකින් තොරව සංචාරකීන්ට තම රටට ඇතුළු වීමට හැකි බව ඉතාලි බලධාරීන් නිවේදනය කරනවා. රට තුල ගමනාගමනයට පනවා තිබූ නීතිද මෙවන විට ලිහිල් කර තිබෙනවා. ඒ අනුව ප්‍රාන්ත අතර ගමනාගමනයටද අවසර හිමිවනු ඇත.
වෛරස් ආසාදිත කාලය කෙටි කිරීමට සමත් රෙමඩිසිවර් නම් එන්නත ආනයනය කිරීමට කොරියානු සෞඛ්‍ය බලධාරීන් අවසර ලබා දී තිබෙනවා. ආසාදිතයන් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම දින 15 සිට 11 දක්වා අඩු කිරීමට මෙම එන්නත සමත් බව සෛනික පරීක්ෂණ මගින් සනාථ විය ඇති බවයි සඳහන් වන්නේ. ඇමරිකාව, ජපානය හා ඉන්දියාව තුල මෙවන විට එම එන්නත භාවිතය පවතිනවා. මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. ඉදිරි මහ මැතිවරණයේ පැවැත්වීමේ දිනය තීරණය කිරීම ඇතුළු වැදගත් තීරණ රැසක් ගැනීමේ අරමුණෙනුයි සාකච්ඡාව පැවැත්වෙන්නේ. ඊයේ දිනේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. श्रेष्ठाधिकारण නියෝජ්‍ය සහ සහකාර කොමසාරිස්වරුන්ගේ අදාස් සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ වගේම අපගේ අනිකුත් පාර්ශ්ව කරුවන් වූ දේශපාලන පක්ෂ, දිස්ත්‍රික් ලේකම්වරු යනාදීන් සමගද අපි සාකච්ඡා කිරීමට අවශ්‍යයි. තරඟ කරන පක්ෂවල සංස්වාධීන කණ්ඩායමල තොරතුරු, ඒ වායේ අපේක්ෂකයන්ගේ නම් සහ අංකත් අපි ඇතුළත් ගැසට් නිවේදනය අපි කඩිනමින් නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා. පොසොන් උත්සවය නිවසේ සිටම සැමරීම වඩාත් යහපත් බව මලතුස්කරී මහා විහාර පාර්ශ්ව අවධාරණය කරනවා. රටේ පවත්නා තත්ත්වය සැලකිලට ගනිමින් නිවසටම වී ආගමික වතාවත්වල යෙදීම යෝග්‍ය බවයි එම විහාර පාර්ශ්ව අවධාරණය කරන්නේ. වෙසක් පොයට පන්සල් නොගොස් ගෙදර පන්සලක් කරගෙන සිල් සමාදන්ව වෙසක් පොයත් අර්ථවත් කරගන්නට යෙදුණා. මේවර පොසොන් පොය සැමරුමේ රාජ්‍ය උත්සවයේ තේමාව ආරෝග්‍ය පරමාලාභ ඒ බුදු වදන හරියටම අර්ථවත් කරන්න නම් පොසොන් පොය දිනයේත් ඔබ ගත කරන්න වන්නේ ගෙදරමයි. එදාට ඇඳිරි නීතිය තම නිරෝගීකම ගැන සිටිය යුතුයි. එතකොට තමා නිසා රටත් ඒ වගේම ලොවත් නිරෝගී වන්නේ. ඒ නිසා අපි මේ උතුම් පොසොන් පුර 15 දවස වෛද්‍ය උපදෙස් සහ රජයෙන් ලබා දෙන උපදේශ අනුව කටයුතු කරමු. එදා වෙසක් පුර 15 පොහොය දිනේ වගේම පොසොන් පොහොය දවසටත් මහජනතාවටත් මහා සංඝරත්නයටත් සෙනඟක් ගැවසෙන්නේ නැතුව තමන්ගේ ගෙවල් වලට වෙලා මිහිඳු මහරහතන් වහන්සේගේ අසීමිත ගුණ සමුදායන් සිහිපත් කරගෙන ධර්මානුකූලව කටයුතු කිරීමට හැම දිනාටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමිනුයි. අපේ ජනාධිපතිතුමන් ඇතුළු රජයේ වෛද්‍ය නිලධාරීන් ඇතුළු හැම දෙනාගේ ත්‍රිවිධ හමුදා පොලිසිය හැම දෙනාගේ ආරක්ෂාව සහ සම්බන්ධතාවය ලබාගෙන මේ කොරෝනා නැමැති මහා වේශිනේ ඉක්මනටම ශ්‍රී ලංකා දූපතින් දුර අනුරාධපුර බන්ධනාගාරය ඔයාමඩුව දැටිකිරුළ භූමියට රැගෙන යාමට තීරණය කර තිබෙනවා. අනුරාධපුර බන්ධනාගාරයේ ඉඩ පහසුකම් වැඩි කිරීම සඳහා මෙන්ම එලිමහන් සිරකඳවුරු භූමි ප්‍රදේශය පුළුල් කිරීම සඳහා මෙම පියවර ගැනීමටයි තීරණය කර ඇත්තේ. ඒ සඳහා අක්කර 100ක භූමි භාගයක් වෙන් කිරීමේ මූලික කටයුතු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ මූලිකත්වයෙන් සිදු කෙරුණා. එම ප්‍රදේශයේ නිරීක්ෂණය කළ අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ මෙසේ අදහස් පළ කළා. අනුරාධපුර නගරයේ විශාල භූමි ප්‍රමාණයක් පාවිච්චි වෙනවා දැනට තියෙන බන්ධනාගාරයට. දැයට කිරුල්ල වැඩසටහන යටතේ වර්තමාන අග්‍රාමාත්‍යතුමාගේ කාලේ බන්ධනාගාරය ඔයාමඩුව ප්‍රදේශයට රැගෙන එන්න කටයුතු කරමින් සිටියා. නමුත් අපේ ආණ්ඩුව වෙනස් වීමත් එක්ක ඒකට යුත යටපත් වුණා. නැවත මම ඉල්ලීමක් කරා ගරු අගමැතිතුමාගෙන් සහ අධිකරු ජනාධිපතිතුමාගෙන් අනුරාධපුර නගරය සංවර්ධනය කරන්න අවශ්‍ය ඉඩම් ප්‍රමාණය මේ බන්ධනාගාර භූමිය තුල තියෙන අක්කර 25කට වැඩි ප්‍රමාණයක්. ඒ භූමිය සංචාරක ව්‍යාපාරී දියුණු කරන්න සහ අනුරාධපුරයේ සංස්කෘතික මධ්‍යස්ථානය පිහිටවන්න ඒ වගේ කාරණාවලට එමෙඳම පාවිච්චියට ලබා ගන්න මේ බන්ධනාගාරය ඔයාමඩුව ප්‍රදේශයට ගේන්න තමයි අපි දැන් ලෑස්ති කරලා තියෙන්නේ. ජනතාවට අපහසුතාවක් නොවන පරිදි සේවා ලබා ගැනීම සඳහා මොනරත් ප්‍රවාහන දෙපාර්තමේන්තුව විශේෂ වැඩපිළිවෙලක් හඳුන්වා දී තිබෙනවා. ප්‍රධාන කාර්යාලය මෙන්ම දිස්ත්‍රික් කාර්යාලවලින්ද එම සේවා ලබාගත හැකි බවයි මොනරත් ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් සුමිත් අලහකෝන් මහතා ප්‍රකාශ කළේ.
පසුගිය 11 වෙනිදා සිට මේ දක්වා සීමා සහිත ලෙසයි මෝටර ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කටයුතු සිදුවන්නේ සෑම කාර්යාලයකම සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙල නිසි පරිදි ක්‍රියාත්මක වෙනවා ලිපි ද්‍රව්‍ය විසබීජ හරණය සිදු කරන නව යන්ත්‍රයක් ප්‍රධාන කාර්යාලයේ ස්ථාපනය කර තිබෙනවා සේවාවන් සීමිත කරලා තියෙන්නේ පෙර පරිදි කාර්යාලයට ඔබේ කැමැත්තෙන් ඇවිල්ලා සේවාව ගැනීමේ අවස්ථාව නැහැ. හේතුව තමයි ඔබේත් අපේ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට අපි හඳුන්වලා දීලා තියෙනවා ඔබ දුරකථනයෙන් කතා කරලා ඔබේ සේවාව වෙන් කරගෙන තමයි කාර්යාලය ඇතුළට එන්න ඕනේ. එහෙම නැති කිසිවෙකුටත් අපි කාර්යාල පරිසරයට ඇතුළු වෙන්න දෙන්නේ නැහැ. අපි ඔබෙන් ඉල්ලනවා සමාජ දුරස්භාවය රැකෙන පරිදි ඔබට හැසිරෙන්න කියලා. මේ අවස්ථාවේ රට මූණ දීපු තත්ත්වයෙන් ඔබට සේවාවන් සපයන්නත් රට ඉදිරියට අරගෙන යන්නත් ඔබේ සහයෝගය කාරුණික මාලිගාවත්ත පොලිස් පසමේ සිදු වූ විඩිත බීම සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. මෙවන විටත් සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවටගෙන ඇති බව පොලිස් මූලස්ථානයේ සඳහන් කළා. මාලිගාවත්ත ලක්ෂිත සෙවන බහල් නිවාස සංකීර්ණයේදී පසුගිය 30 වෙනිදා සිදු වූ විඩිත බීමකින් 35 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලැබුවා. ඔහු ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටිනවා. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වූ පොලිසිය එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තේ පසුගිය 31 වෙනිදායි. පසුගිය දෙවනදා තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙනුණු අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කෙරුණා. රැඳවුම් නියෝග මත සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමටයි මාලිගාවත්ත පොලිසිය පියවරගෙන ඇත්තේ. මේ අතර පසුගිය 29 වෙනිදා ගල්කිස්ස සොයිසාපුර හෝටලයකට මෝටර රථයකින් පැමිණ වෙඩි තබා පලා යාමේ සිද්ධිය සම්බන්ධයෙන්ද තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි. සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 225ක් සොයාගෙනුණා. සැකකරුවන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි පොලිසිය පියවරගෙන ඇත්තේ. COVID-19 වැනි අවාසිදායක තනතිරුවක හොඳ ඉනිමක් ගොඩනැගීමට හැකි වූයේ දක්ෂ කණ්ඩායම් නායකයෙකු සිටින බැවින් බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුව මහතා ප්‍රකාශ කළා. පාසල් ක්‍රිකට් පිළිබඳ සංවාදයට එක්වෙමිනුයේ මහතා මේ බව කියා සිටියේ. රාජ නායකයා ඔහුගේ මැතිවරණ ප්‍රකාශනයේ ක්‍රීඩා ආර්ථිකය ගැන ඔහු කතා කරනවා. වෙන වෙනම මේ සිළු දේ ගැන විග්‍රහ කරනවා. එසා අපිට මේ පිළිබඳව ඉතාම සුබවාදී බලන්න පුළුවන්. COVID-19 කියන ඉතාම අවාසිදායක තනතිරුවේ අපි පරිස්සමින් නොදෙවි විශිෂ්ට ඉනිමක් ගොඩනගන කණ්ඩායමක් කියලා ලෝකෙම පිළිගන්නවා. ඒක හොඳ කැප්ටන් කෙනෙක් ඉන්නවා කියලා කියන එක ලෝකෙ පිළිගන්න කාරණාවක්. එසා අපිට මේ අභියෝගය ලොකු අභියෝගයක් නෙමෙයි. අපි අභියෝගයට අපි කැප වෙන්න ඕනේ. සැබෑ ඌමනාව තියන්නට ඕන අපි හැම කෙනාටම පටු අරමුණුලින් මිදිලා මේ ඉලක්කය හඹාගෙන යන්න. පාසල් ක්‍රිකට් පිළිබඳ සංවාදය සහ ක්‍රිකට් පුහුණුකරුවන්ට මූල්‍ය දීමනාවක් ලබා දීම සිදු කෙරුණේ අමාත්‍ය ඩලස් අලහප්පෙරුව මහතාගේ ප්‍රධානත්වයෙන්. පළමු අදියර යටතේ ක්‍රිකට් පුහුණුකරුවන් 132 දෙනෙකුට රුපියල් 20,000 බැගින් දීමනා ලබා දුන්නා. පාසල් සඳහා තනකොළ කපන යන්ත්‍ර පරිත්‍යාග කිරීමද මීට සමගාමීවයි සිදු කෙරුණේ. දුරබැහැර නගරවල සිට තම පෞද්ගලික වාහනයකින් පැමිණ රතගාලක ඒ නවතා එතැන් සිට පොදු ප්‍රවාහන සේවාවකින් තමාට අවශ්‍ය ස්ථානයකට යා හැකි පාක් ඇන් ඩ්‍රයිව් ක්‍රමයක් හඳුන්වා දෙන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අතිගරු ජනාධිපතිතුමාත් විශේෂ උනන්දුවක් දක්වන පාක් ඇන් ඩ්‍රයිව් වැඩසටහන මේ වාහන තදබදයේ අඩු කර ගැනීම සඳහා වාහනවල එන අය යම් ස්ථානවල නතර කළා. ඒ අය බස් රථවලට යොදවා ගැනීමේ වැඩපිළිවෙල මේ නීති මගින් ක්‍රියාත්මක කරන්න මේ බලාපොරොත්තු වෙන්නේ එයායකට උනන්දු කරවන්න. ඒ සඳහා අපි වෙනම බස් රථ යෙදවීමට කටයුතු කරනවා ඉදිරියේදී පහසුකම් සහිතව ළංගමයේ මගින් බස් රථ මිලදී ගන්නා වගේම පෞද්ගලිකාංශයත් ඒ බස් රථ මිලදී ගැනීමේ කටයුතු කරනවා. ඒ වගේම වෙනම මන්තිරුවක් හඳුන්වා දීමේ වැඩපිළිවෙල ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. විපක්ෂයට නිසි ප්‍රතිපත්තියක් නොමැති කමින් මැතිවරණ කල් දැමීමට උත්සාහ දරූ බව මහජන නියෝජිතයන් පවසනවා. මාධ්‍ය අමු කිහිපයකදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කෙරුණා. ලංකාව කොරෝනා මර්ධනය කිරීම අතින් ඉතාම ඉදිරියෙන් තියෙන රටක්. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත් වෙලා තියෙන නිසා ඒ රජය පත් කරගැනීමේ අවස්ථාව දැන් තියෙන්නේ. ඒ සඳහා තමයි ශ්‍රේෂ්ඨාධිකරණය ඉතාම නිවැරදිම තීන්දුව ලබා දීලා තියෙන්නේ. මේකෙන් පැහැදිලි වෙනවා විපක්ෂය කරන කියන දේවල් බොරු කියන එක. විපක්ෂයට අදහසක් නැහැ කියන එක. විපක්ෂයට පදනමක් නැහැ කියන එක. විපක්ෂයට අරමුණක් නැහැ. කඩාකප්පල් කිරීමේ උමනාව විතරයි තියෙන්නේ කියන එක මේ පෙස්සන් සියල්ල නිෂ්ප්‍රභා කිරීම තුළ ඉතාම හොඳින් පැහැදිලි වෙලා තියෙනවා. UNPA JVPA මේ දෙගොල්ලොම මැතිවරණේ මේගොල්ලන්ට ඇලර්ජික් නේ ගැරන්ඩින්ට භූමි තෙල් වගේ මේ අය ජනතාවට බයයි මැතිවරණ වලට බයයි බය නිසානේ පළාත් පාලන මැතිවරණේ කල් දැම්මේ අවුරුදු දෙකහමාරකට වැඩි කාලේ පළාත් සභා මැතිවරණේ තාමත් නැහනේ දැන් මේ මහත්තුරු හිටියනම් පාර්ලිමේන්තු මැතිවරණේ කල් දානවා ස්ථිර වශයෙන් දින නියමයක් නැතුව අනන්තෙටම ඇයි මේගොල්ලෝ දන්නවා
මොන මැතිවරණයකට මුහුණ දුන්නත් මේගොල්ලන්ට අන්ත පරාජයක් ලැබෙන බව. UNP හිටියනම් බලයේ බැරි වෙලාවක්වත් කොයි 19 වසංගතේ එනකොට එහෙනම් මේ රටේ ඔබත් නැහැ මාත් නැහැ. එහෙනම් ඇමරිකාවත් පරාදයි, ස්පාඤ්ඤයත් පරාදයි, ප්‍රංශයත් පරාදයි, ඉතාලියත් පරාදයි. කොයි 19 වසංගතෙන් වැඩිම මැරෙන සංඛ්‍යාව සිද්ධ වෙන්නේ ලංකාවේ. ඒක පාවිච්චි කරලා මේ මහත්තුරු පාර්ලිමේන්තු මැතිවරණේ කල් දානවා අවුරුදු කීයකට දායිද දන්නේ. ඒ සමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. සුබ දවසක් ඔබට.